අනිදින ඔයගොල්ලන්ට කියලා ඕන ප්‍රශ්නයක් ගැටලුවක් පොඩි වෙලාවක් කරගෙන ඔය ඉදිරිපත් කරන්න කරුණා ඔව් දැන් ආවිලයන් දැන් කතා කරේ මේ ගොඩක් දරපු ඒවා ඉතිහාසයේ වෙච්ච දේවල් අපිට ඉතිහාසයේ වෙච්ච දේවල් ඇත්තටම වැඩක් නැහැ මොකද මේ අර අර මාත්‍ය දේශපාලනය කරපු විදිහ අපිට වැඩක් නැහැ අපි මෙතනට මේ මෙතන මේ මිනිස්සු ඇවිල්ලා තියෙන්නේ ඕගොල්ලෝ කරපු දේවල් අහන්න නෙමෙයි මොකද ඉස්සරහට කරන්න යන්නේ කියලා දැන් මෙතන ඒක තමයි කියන්නේ चांदे उत्तर विश्वास අපිට මේ දෙන්නම් කාසි වලට මුකුත් එපා. අපි අම්බ කරලා අපි ගන්න එක අවුලක් නැහැ. අපිට කියන්න ඉස්සරහට මොකද්ද කරන්න යන්නේ කියලා. හරි කොහොමද? මේ මාත්‍යා කියපෝ අර විශ්වාස කරන්න කියන කතාවට මොකක් එකද නැහැ. හරි. ඔය ප්‍රශ්න කරලා ඒක විශ්වාසයෙන් මේක කරන්න බැහැ. මේ යන ගමනේ ඔබතුමන්ලාගේ ඉදිරි දැක්මට ඉදිරිපත් කරලා තියෙන ඔබතුමන්ලාගේ සංවිධායක මඩුල් උගත් මිනිස් ඒ වගේ මේ නියමෝ කවු ජාත්‍යන්තර සබඳතා කොහොමද පවත්වාගෙන යන්නේ අන්න මේ පිළිබඳ පැහැදිලි විස්තරයක් අපිට අවශ්‍යයි මම හිතන්නේ මේ ප්‍රශ්න තුنين ගොඩක් ආවරණ වෙයි කියලා මීට සම්බන්ධ නොවන එකක් මීට අදාළ නොවෙ ඔව් කෙටි මාන ඔව් ප්‍රශ්නයක මේ ප්‍රශ්න වලින් මට තේරුම් දෙය තමයි ඔව් සමස්ත දේශපාලඥයා කියන දේ ඡන්දය කියන දේ මිනිසුන් විශ්වාස කරන එක විශ්වාස කරන්නේ නැහැ විශ්වාස කරන්න තියෙන එකට වැටලා ඒක ඒ නිසා ජනතාවගේ මුදිත කරුණාත් මිනිසු පිළිගන්නේ නැතිව පත්තරදී ඔබතුමාලාගේ යුක්තම තමයි මේ කියන ප්‍රශ්න මට හිතෙන්නේ මුලින්ම අපි කරන්න ඕනේ දේශපාලනය සහ පරිණාමය නායකත්වය තෝරා ගැනීම පිළිබඳ මිනිසුන්ගේ නැති වී ගිය විශ්වාසය ගොඩනගා ගැනීම තමයි පිළිගන්නේ ඔව් ඒක තමයි ඔව් ඔබතුමාගේ දේශපාලනයට සුබපතන මේ අවශ්‍යයි අපේ ප්‍රශ්නේ විදේශ ප්‍රතිපත්තිය මොකද්ද ප්‍රයෝජන ගන්නවා දමම කිටි ඉස්සරලම මගේ වමනාව තිබුණ ඉස්සර මූලික ප්‍රවේශයක් ගන්න මූලික ප්‍රවේශය මොකක්ද අපි කිසිදු සැකයකින් කිසිදු දෙගිඩියාවකින් තොරව මේ කඳවුරු දෙකක් එක බෑ කියන එක මම ඉතු ගන්නවා ඒක මගේ වගකීම ඒක තමයි මූල පරිච්ඡේදය කරන්නේ මොකද ඒක නැත්තම් මොකද නැවත ඒ පිළිබඳව නිකන් වාගෙට හෝ බලාගෙන යන්න ඉපා කරමන් කියලා ඒක තමයි මගේ පළවෙනි අවධානය ඒක අපි විශ්වාස කරන්න කියලා විශ්වාස කරන්න ඕන ඒ කියන්නේ විශ්වාස කරන්නේ නැත්තම් ඔගොල්ලෝ මැදිහත් වෙන්න ඉපා හැබැයි ඔගොල්ලෝ විශ්වාස කරවීම වගකීම තියෙන අපි සතු ඒ නිසා මම තමයි කිව්වේ මා කතා කළ පමණට ඔබ විශ්වාස කරන අපි ප්‍රශ්න කරන්න අපි අධ්‍යයනය කරන්න අපි ඇසුරු කරන්න ඔබට විශ්වාසිතාව ඕන හරිද එහෙම නැත්නම් විශ්වාස කරන්න නැතුව බාගෙට ඉන්නේ පබාගෙට ඉතිපො මොකද නැද්ද වෙන්නේ වෙන මොකක් හරි අලකලංච පාත්නා මේ පැත්තට යනවා ඒක මම මොකද පූර්ණ වශයෙන් විශ්වාස කරන්නේ සැකයක් නොවි හැබැයි ඒක විශ්වාස කරන්න ඔබ අපි ප්‍රශ්න කරමු ප්‍රශ්න ඔබ විශ්වාස කරන්න බැ ඒ නිසා තමයි මම කීටි කාලයක් අරගෙන ඔයගලට අවස්ථාව දුන්නේ ප්‍රශ්න කරන්න එතර තමයි තියෙන ප්‍රශ්න තමයි ඔයගොල්ලෝ මොකද කරන්නේ ඔබෙන් කි ප්‍රශ්න පළමු කොටම තමයි ඕනෑම දේශපාලන ව්‍යාපාරයකට පෙවරන ප්‍රධාන කාර්යභාරය තමයි ආර්ථික සංවර්ධනය. දේශපාලන ව්‍යාපාරික වගකීම තමයි ලෞකික ජීවිත සැපවත්. හැබැයි පහුගිය කාලේ පුරාවටම අපේ ආණ්ඩු මාරු වෙලා තියෙන ආර්ථික මතනෙ වෙනස ආදිනවා. 94 වෙනි දහස්වක අවුරුදු සාපි 99 නම් මා අවසන් බෝම්බි 2005 නම් යුද්ධයේ සාමේ 2010 නම් යුද්ධය අවසන් කරපු කෙනා 2015 වෙනි යහපාලනේ ප්‍රජාතන්ත්‍රවාදී 2019 නම් රට රැකීම. හැබැයි ප්‍රධාන සාධකෙන් බත් ප්‍රධාන සාධක ආර්ථික ඉත දේශපාලන අද අපේ රට මේ ඇත්පත් තීතිමින ඉරණම් වල අවසන් පතුලෙම තියෙන මොකද ආර්ථික. ඒ නිසා අපේ පාලනයකද අපි වැඩිම සහ ප්‍රථම බරතපඩු මොකක් වෙනුවෙන්ද අපේ රට මේ ඇති වී තිබෙන ආර්ථික කඩාවැටීමෙන් ගොඩ එන. ඒක ගොඩ එන්න නම් මම කෙටියෙන් කියන්න දන්න. ඒ ගොඩ එන්න ඉස්සරම් ප්‍රධාන කරුණු තුනක් සම්පූර්ණ වෙනවා. එක අදූෂිත දේශපාලන. අපේ රට මේ අර්බුදයේ ප්‍රධාන පංගුවක් මේ දූෂිත දේශපාලනය ඇති කරලා තිබෙනවා. සමහර ව්‍යාපෘති තීරණ රටට අවශ්‍යතාවය උදා නැවි ලැබෙන අල්ලසේ ප්‍රමාණයක්. ඒ නිසා මේ රට ගොඩනගනවා නම් අත්‍යවශ්‍ය කරුණ තමයි අදූෂිත දේශපාලනය. ඒක අපි ස්ථාපිත කරමු. ඔයාලට කාට හරි සැකයක් තිබුණොත් අපි දූෂණ දේශපාලනය දෙවි කියලා. ඔබට මතක ඇති පහුගිය දමා පාර්ලිමේන්තුවේ මට ජෝන්ස්ටන් පනන්දු කිව්වා. ඔබට වංචා දූෂණයට දෙන දඬුවම් දීමේ බලය තිබ්බා කියලා. මම කිව්වේ මොකද්ද? මම කිව්වා මට එහෙම බලය තිබ්බනම් ඔය ඉස්සරහ පිටේ කවුරුත් නැහැ කියලා. ඒක වෙන පුළුවන් මට විතරයි. ඒ පාර්ලිමේන්තුවේ අපේ පක්ෂ කිව්වා. ඇයි මම අදූෂිත? නැත්තම් මොකද වෙන්නේ?
වින කෙනෙක්ව කිව්ව පහුවද ඇතුලේ පරාජිත කියන්න බෑ ඔබ සජිත් කියන්න බෑ ඔබ ක්‍රියලද කියන්න බෑ කියන උනේ එනිසා අපි අපේ දේශපාලනීය සොප්පු කළ තුන අපි අදූසිතයි එනිසා පළමු කොටම අපි මේ දේශපාලනින් දූෂිතභාවයෙන් ගලව ගන්න එක එක දෙක මා කිව්වේ මේ රට ගොඩනැගීම සඳහා සාමික ප්‍රයත්නයක් අවශ්‍යයි ඒ සාමික ප්‍රයත්න ගන්න නම් දේශපාලක උඩුමහලින් බිමට වහින්න ඕන දේශපාලක අද අපේ රටේ නීතියට යටත් නැහැ නීතියට උඩින් ඉන්නේ දේශපාලක බංග්ලාදේශ පාකිස්තාන් අගමැතිවරු හිරේ යනවා තමිල්නාඩුවේ මහමැතිවරු හිරේ ගියා ලංකාවේ ප්‍රාදේශීය මන්ත්‍රීවරු කිරියන්නේ එයි දේශපාලනයේ තියෙන නීතියට උඩින් ඒ නිසා අපි හැම දේශපාලකයම හරිද නීතියට යටත් කරනවා එකල හැක්ක අපිට විතරයි අපි අපරාධ වලට අවුල් නොවුණු දේශපාලන යාපා අපි අපරාධ වලට අවුල් නොවුණු පුද්ගලයා අපි කාටවත් කරන්නේ අපිට පොඩි ව්‍යාපාරිකයන් ආරක්ෂා කරගන්නනේ අපි ඩීල් කරුවන් ආරක්ෂා කරගන්නනේ අපිට දෙන බත පොදු ජනයා වෙනුවෙන් උමනාව අපි මේ වැඩේ කරා ඊළඟ පොදු ජනයාට දැනෙන්න ඕන මේ දේශපාලක රට හදන්න විල තිබෙනක නිසා දේශපාලකට දැන් දෙන වරදාන වරපසස් සියල්ල අහුසි කරන්න පෙන්ෂන් එක වාහන පර්මිට් අමාත්‍ය නිලිනවාස ජන හිටපු ජනාධිපති බලාගන්න එක ජනාධිපති විශ්‍රාමයට සියල්ල අහුසි කරා මොන ආර්ථික වැඩ පිළිවෙත් වැඩක් නැ මේ දෙක කරන්නේ නැත්නම් එකක් අදූසිත දේශපාලනේ දෙක නාස්තිකාර දේශපාලනේ මේ දෙක අපි ඉවත් කරමු ඒක අත්‍යවශ්‍ය කරන මේ රට ගොඩනගන්න ඊළඟ අපි ආර්ථික වැඩ පිළිවෙත් ආර්ථික වැඩ පිළිවෙත් අපි කරු පහක් සැලකිලි වාජන කරා එකක් අපේ රටේ පිහිටීම් දෙක අපේ රටේ ස්වභාවික සම්පත් තුන අපේ රටේ මානව සම්පත් හතර ලෝක දේශපාලනේ පහ අපේ රටේ ශිෂ්ටාචාර මේ මත පදනම් වූ ආර්ථික සැලැස්මක් අපි ඉදිරිපත් කළා ඊළඟ නිකං ආර්ථිකයකට යන විදේශ සබත්තාවය ද ලෝකයේ කිසිදු රාජ්‍යයකට හුදකලා වෙලා ජීවත් වෙන්නේ අද ලෝකේ වෙනස් වෙලා තිබෙන්නේ වෙනද ලෝකේ නෙවෙයි අද ලෝකේ බලකඳුරු ගණනාවක් නිර්මාණය වෙලා බලකඳුරු ගණනාවක් 1990 සමාජවාදී කඳුරට දින කාලේ 90 බිඳ වැටෙන කලින් නේද සෝවියට් දේශ ප්‍රමුඛකරගත සමාජවාදී කඳුරක් තිබුණා එක්සත් ජනපද කේන්ද්‍රකරත ධනවාදී කඳුරක් 90ට කලින් අපි තිබුණ ලෝකේ සීතල යුද්ධයක තිබ්බකෝ හැබැයි ලෝකේ සීතල යුද්ධයක් තිබට යුද්ධ තිබෙන්නේ නමුත් 90න් පස්සේ සමාජවාදී කඳුරු බිඳ වැටුණා එක්සත් ජනපද කේන්ද්‍රගත ලෝකයක් ඇති වෙන්න පටන් ගත්තා ලෝක යුද්ධය නිර්මාණය වෙන්න පටන් ගත්තා ඉරාකේ ආක්‍රමණය ඉරියාවට බෝම්බ දුවන අෆ්ගනිස්තානයේ සූඩානයේ කොසෝව මේ සියල්ල ආක්‍රමණය කරේ 90න් පස්සේ හැබැයි අද මොකද වෙලා තියෙන්නේ අද එක්සත් ජනපදයේ තනි පොලිස් කාර්යාලයේ ලෝක විශාල බලකඳුරු ඇදලා තිබෙනවා ඉන්දියාව චීනය රුසියාව යුරෝපා සංගමයේ එක්සත් ජනපදයේ අලුත් බලකඳුරු හෙට වර්ධනය වී තිබෙනවා එනිසා මොකද්ද අපේ විදේශ ප්‍රතිපත්ති විය කියන්නේ මේ සියලු බලකඳුරුත් එක්ක කරට අත නොදා ගන්න නැතිය කිසිදු කඳුරක් එක්ක අපි අන්‍යම් සබත්තාවයක් ගොඩනගාගන්නේ නැති ඍජු සහ සමබර විදේශ ප්‍රතිපත්තියක් අපිට තියෙනවා එනිසා ඉතාමත් හොඳ විදේශ ප්‍රතිපත්තියක් මේ ඔක්කොටම වඩා වැඩියෙන් අපිට අනුගමනය කරන්න පුළුවන් ඊළඟ ඊළඟට අපේ රටේ ශිෂ්ටාචාරය ගොඩනැගීම ආර්ථිකය වැදගත් ශිෂ්ටාචාරය ගොඩනැගීම අපේ රටේ පුස්කරමාන්ත පදන මත පදනම් ඒක අපේ රටේ ආර්ථික ප්‍රධාන කොටස බවට පත් කරනවා අදත් අපේ රටේ සම්බලකයන් සිට 28 පුස්කරමාන්ත අපේ රටේ අපනයන ආදමින් සිට 25 පුස්කරමාන්ත අපේ රටේ කර්මාන්තවලින් සිට 25 ඇග්‍රිකල්චර් බේස් කර්මාන්ත අපේ රටේ ඉඩම්වලින් සිට 11 කුසී ඉඩම් අපේ රටේ ආර්ථිකින් සිට 8ක් අද දෙනේ පුස්කරමාන්ත ඒ නිසා අපේ රටේ ප්‍රධාන ආහාර පුස්කරමාන්ත මතර දාපෝති ද පුස්කරමාන්ත අපේ රටේ ආර්ථික ප්‍රධාන පංගුව බවට පත් කරගත්තේ මේ සියල්ල එකට ප්‍රියාත්ම කිරීම තමයි අපේ ආර්ථික වැඩේ එතකොට තමයි එක මහත්මෙක් ගන්නවා ඒ ඔබත් දියසින් කුමරෙක් නෑ හරිද අපි හරි සාමාන්‍ය මිනිස්සු අපි විශ්ම කර්මයන් නෙවෙයි හැබැයි අප මොකද කියන්නේ ආර්ථික ජනබලය කියලා විශාල සාමිකත්ව කදල් තියෙනවා හර්ෂ නානායකර සෝදි දැන් කලුණු පැහැලි කර දීර්ඝ කාලයක් අපේ පක්ෂය පක්ෂී ව්‍යාපාරිකයෙක් නෙමෙයි විවිධ දේශපාලන ක්‍රියා කරන ඔබ දන්න හොඳ මහත්මෙක් ඔබද මේකේ මුරුතු ආසන සංවිධායක බවට පත් වෙලා තියෙනවා හරිද ඒ වගේම විශ්වවිද්‍යාල ආචාර්යවරු විද්වතුන් වෙනත් දේශපාලන පක්ෂවල ක්‍රියාකාරක මේ සියලු දෙනා අපි එකතු කරගන්න එකතු කර පොදු මධ්‍යස්ථානය සාමිකත්වය මේක තනි පුද්ගලකගේ මැජික් ක්‍රියාකාරීත්වයක් නෙමෙයි එනිසා අපි මොකද කරන්නේ අපි ඉදිරියේදී අපේ රටේ අමාත්‍යංශ අපි හිතන අපේ රටේ අමාත්‍යංශ උපරිම 25යි නියෝජ්‍ය අමාත්‍ය දුර 25යි එතන උඩ යන්න බෑ අපිට 25ක් වැඩි ජපානෙත් එක සංසන්දන කරලා බලපුවාම හැබැයි අපිට තියෙන ගොඩ ගන්න වඩා වැඩි රටක් ගොඩ ගන්න ඒ නිසා යම් අමාත්‍යංශ ප්‍රමාණයක් ගොඩන ගන්නවා ඒ කියන්නේ අපි තියෙ වැටිච්ච රට ජපාන්ට ඕනේ නැහැ ජපාන් තියෙන පවත්ත ගන්න යුරෝපෙ තියෙන පවත්ත ගන්න අපි තියෙන වැටිච්ච දෙනා ගොඩ ගන්න ඒ නිසා ඒකට වැඩි ඉෆෙක්ට් එකක් දාලා බර දාලා ඒක අදින්න ඒක ගොඩ ගන්න අමාත්‍යංශ ප්‍රමාණයක් ඕන නිසා එඳ අපේ උපරිම අමාත්‍යංශ 25යි නියෝජ්‍ය අමාත්‍ය දුර 25 වෙන රාජ්‍ය අරම කෑලි ව්‍යාප්ති මුකුත් නැහැ අමාත්‍යවරයන නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ඒක තමයි අපිට තිබුණේ 94ට කලින් වගේ මේ රාජ්‍ය කෑලි අරමයන් තිබුණේ අපේ රටේ උනේ මේවා සනසන්න එක එක කෑලි බෙදලා දෙනවා හම්බ කරගන්න ඒක වෙනස් කරනවා වෙනස් කළා මොකද කරන්නේ අන්න ඒකට අපුන්ට කණ්ඩායමක් පත් කරමු මේ රටේ මෙතෙක් ගොඩනැගුණු හැම අමාත්‍යවරකට වඩා දක්ෂ ඒ පිළිබඳ අවබෝධයක් තිබෙන කැපකිරීම තිබෙන අවංකභාවයේ තියෙන අදූෂිත අමාත්‍ය මණ්ඩලයක් අපි හදන්න අන්න ඒ අමාත්‍ය මණ්ඩලය තමයි රට පාලනය කරන්නේ අද අමාත්‍ය මණ්ඩල රට පාලනය කරන්නේ අද ඇමතිවරු දන්නෙත් මොකද වෙන්නේ ලෝකෙ ඉස්සරහට අවිල තියෙන තනි පුද්ගලයන්ගේ තනි හිතුවක්කාරී වැඩවලින් නෙමෙයි ලෝකෙ ඉස්සරහට අවිල තියෙන සාමිකත්වේ අන්නේ සාමිකත්ව තමයි අපි ගොඩනගන්නේ ඒක තමයි ජාතික ජනබල වේ හරිද ඒක මා කියන්නේ තනි පුද්ගලයෙක් නෙවෙයි සාමිකත්වයේ ක්‍රියාවලිය තමයි අපි නිර්මාණය කරන්නේ ඒක තමයි මම හිතන්නේ අපි ඒ සඳහා පිළිතුරු ඊළඟ තමයි ව්‍යවස්ථාව ඔව් මේ ව්‍යවස්ථාව වෙනස් වෙනවා 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉතාමත් අත්නොමතික බලයක් නිර්මාණය කරන ව්‍යවස්ථාවක් අපේ රට 1948 ඉඳන් 77 දක්වා පාලනය වෙලා තිබෙන්නේ පාර්ලිමේන්තු කේන්ද්‍රගෙන 77 78 ඉඳන් මේ දක්වා පාලනය කළා තියෙන්නේ ජනාධිපතිවරයා කේන්ද්‍රකරගෙන හැබැයි දැන් මොකද්ද අපි ඉදිරියේ තියෙන ශේෂපත්‍රය අපි ඉදිරියේ තියෙන ශේෂපත්‍රය තමයි විනාශකාරීත්වය විධායක ජනාධිපති ධුරය කියන සියලු බලතල යටත් කරන කැබිනට් මණ්ඩලේ පණ නැති වෙනවා ඔය ගොඩක් උදාහරණ ඕගලන්ට කියන්නේ ඔය ඇමතිවරු දන්නේ නේ හිතපු ගමන් අපි යනවා පාර්ලිමේන්තුවේ ඇමතිතුමා මොකද වෙන්නේ කියලා එතුමා අපිට කියනවා ඔබතුමාලා තමයි ඉතින් දන්නේ කියලා නවංකත් කියන්නේ අර කිසි දෙයක් දන්නේ නැහැ එයි
මේ විදායක ජනාධිපති ධූරේ විසින්.